රට හදන මිනිසුන්ගේ වේදිකාව. ආයිබුවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ සිළු දෙනාටම. මේ ඔබ එක්වන්නේ ජනපෞර සමගින්, ජනපෞර රට හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබටත් මතු දවසක ජනපෞර තුළ ආසනයක් වෙන් කරන්න අපි බලාගෙන ඉන්නවා. ඔබේ සාර්ථක කතාව, ඔබේ සාර්ථක කර්මාන්තය, ඔබේ සාර්ථක වෙළඳාම ව්‍යාපාරය පිළිබඳව අපි ඒ සාර්ථකත්වයන් නිතරම බෙදා හදා ගන්න කැමතියි. අසාර්ථකත්වයන් පරාජය වීම අපි අපිට තියෙන එහෙම කඳුළු කතා පිළිබඳව මෙනෙහි කරමින් අඬමින් දවස ගෙවන ජීවන ක්‍රමයක් තමයි බාහිරින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. මම හිතන්නේ මේ සමහර විට ලෝකයේ කතා වෙන නරකම නිෂ්පාදන තමයි අවි ආයුධ සහ බෝම්බ වගේ දේවල්. ඊට වඩා බරපතල විනාශයක්, සමාජයට විනාශයක් කරන නිෂ්පාදන තියෙනවා. ඒ තමයි ඇතම් සිතිවිලි, ඇතම් මිනිසුන්ගේ වැරදි නොමග යවන, මිනිසුන්ගේ බලාපොරොත්තු බිඳ දමන, මිනිසුන්ගේ අපේක්ෂාවන් ශක්තියෙන් දුර්වල කරන ඇතම් සිතිවිලි බෝම්බවලට වඩා බරපතල හානියක් සමාජයට කරනවා. නිසා නිතරම ඔබ ප්‍රබෝධයෙන් ශක්තිමත්ව හෙට දවස බාර ගන්න සූදානම් වෙන්න. අලුත් ඉරක් පායන්නේ හැම දවසෙම, අලුත් මල් පිපෙන්නේ හැමදාම, අලුත් ගහකොළවල අලුත් පල හැදෙන්නේ හැමදාම. ඒ නිසා කුරුල්ලෙකු ගයන ගීතයත් අලුත් කියලා හිතන මිනිහෙකුට තමයි හෙට දවසේ අලුත් හුස්මක් ගන්න පුළුවන් වෙන්නේ. කොහොමත් අපි දවසින් දවස මොහොතෙන් මොහොත ගන්න අලුත් හුස්ම. මේ ගන්න ගමන් කල්පනා කරන දේවල් තියෙනවා. ඔබට උසස් මනසක් තියෙනවා. ඒ මනසෙන් හොඳ කල්පනා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔබට හොඳ හදවතක් තියෙනවා. ඒ හදවතින් ඔබට බොහෝ දේවල් හිතන්න ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඥානය සහ ගුණය අපලද උරුමය, පෙරදිග දර්ශනයක් විශ්වාස කරන ඔබ මහා අප හැමෝම විශ්වාස කරන්නේ වඩා උසස් මිනිසෙකු, විශිෂ්ට මිනිසෙකු, ශ්‍රේෂ්ඨ මිනිසෙකු වන්නේ කොහොමද ඔබම. ඒ සඳහා ඔබට ඔබේ මනස අභ්‍යාස කළ යුතුයි, ඔබේ පපුව නැත්නම් හදවත අභ්‍යාස කළ යුතුයි. මේ තැන් දෙක අභ්‍යාස කරන මිනිසුන්ට වැටහෙන්න ගන්නවා මිනිසුන් හැටියට අපි මේ කෙටි කාලේ, මේ ලද අවස්ථාවේ අපිව කවුරු හරි මේ ලෝකෙට එවලා තිනවා කෙටි කාලයකට. ඒ කෙටි කාලය අපි කොහොමද මනාව ජීවිතේ කළමනාකරණය කරගන්නේ කියලා. ඔන්න අද මාතෘකාවට එක වචනයක් ආවා. ඒ තමයි කළමනාකරණය. අද කතාබහ අපි ඔබට රැගෙන එන්නේ දේශීය ආර්ථික කළමනාකරණය පිළිබඳව. ඒ සඳහා දේශීය ආර්ථික කළමනාකරණයට ප්‍රථමව අපි හිතනවා ඔබට ඔබේ කාලයේ අවකාශය, ඔබේ ජීවිතය ඔබට කළමනාකරණය කරගන්න සිද්ධ වෙනවා. මනාලෙස හසුරවා ගන්න සිද්ධ වෙනවා මේ යන රටාව තුළ කොහොමද ඔබ හෙට ලෝකේ දිනන්නේ කියන කාරණයට. නිරන්තරවම අපි දේශීය නිෂ්පාදකයන්ට, ඒ නිෂ්පාදන බලගන්වන්නන්ට, එහි පාරිභෝගික සමාජයට සංවේදී. එනිසා අද කතාබහට අපි ආරාධනා කළා ශ්‍රී ලංකා සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත වාණිජ මණ්ඩලයේ සම්මානිත සභාපති ධූරය දරණ දරුවු දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහත්මයාට අපි ආරාධනා කළා අද දවසේ සංවාදයේ පෝෂණය කරන්න අයබෝන් කියලා පිළිගන්න. එතකම අපි ආරාධනා කළා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සම්මානිත සභාපති රංජිත් හෙටිරිච්ච මහත්මයාට අද දවසෙත් මේ කතාබහ පෝෂණය කරන්න අයබෝන් කියලා පිළිගන්න. මබ්බට සඳහන් කළා මේ දේශීය ව්‍යාපාර අතලේ අපිට බොහෝ දෙනෙක් මේ කතා, මෙවැනි කතාබහ, සාරවත් කතාබහ ජනගත කරන්නට අපි පිටිපස්සේ අපිත් එක්ක හිටගෙන ඉන්නවා. විශේෂයෙන්ම DSI අපේ සමාගම කියලා කියන්නේ එවැනි සමාගමක්. ඒ නිසා මම හිතන්නේ මේ දෙපළම කිසියම් ඥාතිත්වයක්, සම්බන්ධීකරණයක්, සම්බන්ධතාවයක් තියෙනවා එම සමාගමේ කටයුතු හා. ඒ නිසා අපිට බොහොම ආඩම්බරයක් දැනෙනවා අපේ ස්වරය, අපේ කම හඳුරන ව්‍යාපාර ශේෂ්ත්‍රයේ ඉන්න දෙපළක්, ප්‍රාමාණික විද්‍යුතුන් දෙපළක්, ආර්ථිකය පිළිබඳව, රට පිළිබඳව විශාල කාලයක් සමාගම්වල වැඩ කරමින් අත්දැකීම්, එම අත්දැකීම් තමයි මේ පවරා දෙන්නේ මතු පරපුරේ සංවර්ධනයේ උදෙසා. මම කැමතියි මේ ආර්ථික කළමනාකරණය, විශේෂයෙන්ම දේශීය ආර්ථික කළමනාකරණය කියන විෂය පතේ කොහොමද අපි හඳුනගන්නේ දේශමාන්‍ය නන්දදාස රජපක්ෂ මහත්මයා? අපි කොහොමද මේ විෂය විග්‍රහ කරගන්නේ? දේශීය ආර්ථික කළමනාකරණය කියන ගත්තාම මේ විෂය පිළිබඳව අපි තාමත් ගැඹුරින් කල්පනා කරලා බලන්න ඕන. මොකද අපේ ආර්ථිකය අද පවතින තත්ත්වය අවබෝධ කරගන්න
විශේෂයෙන්ම අපි කල්පනා කළ යුතු දෙයක් තමයි අපේ ආර්ථික සංවර්ධනයේදී අපේ විශේෂම සාධකය වන්නේ අපේ මිනිස් සම්පත. මානව සම්පත. මේ මානව සම්පත කළමනාකරණය කර ගැනීමෙන් තමයි රටක ආර්ථිකය හුඟක් ඉදිරියට යන්නේ. විවිධ තාක්ෂණ තියෙන්න පුළුවන්, විවිධ ප්‍රතිපත්ති තියෙන්න පුළුවන්. මේ සියල්ලක්ම ක්‍රියාත්මක කරන්නේ මිනිස්සුනේ. ඒක හින්දා මානව සම්පත් කළමනාකරණය ආර්ථික සංවර්ධනයේ ආර්ථික විශ්ලේෂණයක ඉතාම වැදගත් ස්ථාවරයක් ගන්න ස්ථානයක ඉන්නවා. මේකෙදී තියෙනවා මේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි ඉගෙනගෙන තියෙනවා යම්කිසි මානව සම්පත්, මේකට කියන්නේ ප්‍රාග්ධනය. මානව සම්පත් ප්‍රාග්ධනය කොටස් හතරක් තිබෙනවා. පළවෙනි එක තමයි බ්‍රේන් කැපිටල්, බුද්ධිමය ප්‍රාග්ධනය, බුද්ධිය නැමැති. මේක ඇතුලේ තියෙනවා තමුන්ගේ පළපුරුද්ද, අධ්‍යාපනය, ඒ වගේම සමාජ සිරිත් විරිත් යනාදිය. ඊළඟට තියෙනවා බ්‍රේන් කැපිටල්, ඒ වගේම තියෙනවා හાર્ට් කැපිටල් කියලා. හાર્ට් කැපිටල් කියන්නේ අත වශයෙන්ම අපි දන්නවා දැන් බුදුහාමුදුරුන්ගේ ධර්මයේ තියෙන මානව දයාව, කරුණාව, ආදරය, ආදරය, මේගේ සෙනෙහස, ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා බ්‍රේන් කැපිටල්, ඒ වගේම හાર્ට් කැපිටල්, ඕගනයිසේෂනල් කැපිටල්. ඕගනයිසේෂනල් කැපිටල් කියන්නේ ආයතනයක් ගත්තාම, එහෙම නැත්නම් රටක් ගත්තාම ඒ ආර්ථික සම්පාදනයේ ආර්ථික ප්‍රතිපත්ති සමුදාය. ඒ ප්‍රතිපත්ති සමුදායත් නිෂ්පාදනය කරන්නේ ඒ තුලත් ක්‍රියාකාරී වෙන්නේ මිනිසා, මානව සම්පත. ඊළඟ එක තමයි අවසානික කස්ටමර් කැපිටල්, ඒ කියන්නේ පාරිභෝගික ජනතාව. එතනත් ඉන්නේ මානව සම්පත. මේ හැමතැනම ඉන්නේ මිනිස්සු. මේ කොටස් හතර හරියට ක්‍රියාත්මක කරොත් රටක ඒකේ කර්මාන්තයක් දිනු වෙන්න පුළුවන්, කෘෂිකර්මයේ දිනු වෙන්න පුළුවන්, කොටිම කියනවනම් ආර්ථිකයේ දිනු වෙන්න පුළුවන්. ඒ ආර්ථික දිනුව සඳහා මේ මානව සම්පත් කළමනාකරණය තමයි ආර්ථික කළමනාකරණයේ විශේෂ සුවිශේෂම වස්තුව වන්නේ, ක්‍රියාකලාපය වන්නේ මම දකින විදිහට. අත වශයෙන්ම මේ සංවර්ධනය වෙච්ච හැම සමාගමක්, අපේ ජාත්‍ය මේ දේශීය කම්පැනි පමණක් නෙමෙයි, ජාත්‍යන්තර සමාගම් ගත්තත් ඉතාමත්ම සූක්ෂම ලෙස, ඒ වගේම ඥානාන්විතය මානව සම්පත කළමනාකරණය කරලා තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපේ ආයතනය ගත්තාම, මම මේ නොදන්නා රහසක් කියන්නම්, DSI සමාගම අපගේ නිර්මාතතුමා තමයි සාම විනිසුරු ඩී සැම්සන් රාජපක්ෂ මැතිතුමා. එතුමා මගේ පියා නෙවෙයි, මගේ බාප්පා, තාත්තගේ මල්ලි. එතුමා මේ ව්‍යාපාරය ඉතාමම සුළුෙන් ආරම්භ කළා තිබෙන්නේ. අද එතුමා 1994 තමයි දිවංගත වුණේ. ඒ වන විටත් එතුමා දැක්ක මේ ආයතනයේ දිගපළල හොඳට දැක්කා. ඒකට සෑහෙන තත්යකට. අද කමාගම් 25ක් විෂයක් තියෙනවා, 12,500ක් සේවක සංඛ්‍යාව ඉන්නවා. ඒ වගේම විශාල ප්‍රාග්ධනයක් මේ යොදවල තියෙන විශාල පිරිවැයක් තිබෙනවා. එතුමාගේ මව් සමාගම තමයි සීමා සහිත ඩී සැම්සන් කර්මාන්ත DSI බ්‍රෑන්ඩ් එක තියෙන එක. මේ එතුමාගේ මුල්ම සමාගම තමයි ටී සැම්සන් සහ පුත්‍රයෝ කියන සමාගම. ඒක මුලදී තුනේ ඩී සැම්සන් එතුමාගේ නමින්, ඒ ඩී සැම්සන් රාජපක්ෂ මැතිතුමාගේ නමින් එතුමාට තුනා. හරි, මම මේ එතුමා මේ ව්‍යාපාරය ස්ථාපනය කිරීමේදී පොඩි සිද්ධාන්ත දෙකක් තියෙනවා. ඒ සිද්ධාන්ත දෙක ඇත්ත වශයෙන්ම මුළු ආර්ථික සංවර්ධනයටම ඇත්ත වශයෙන්මත් යොදා ගන්න පුළුවන් සාධකයක් නිසා මම ඒක කිව්වට කමක් නැද්ද? මේ එතුමා ඇත්ත වශයෙන්ම බොහොම මහන්සියෙන් තමුන් උපයාගත්ත අවුරුදු දෙක කීපයක් උපයාගත්ත මූලික ප්‍රාග්ධනය මේ යොදාගෙන එතුමා පළවෙනි රස්වේදිය නොම්බර 76 කියන ස්ථානයේ ප්‍රදර්ශනාගාරයක් අරන් තියෙන ෂෝරූම් එක. මේ ෂෝරූම් එක ගත්තාම මේ ෂෝරූම් එක ඇත්ත වශයෙන්ම එතුමා අඩි 6ක් විතර උසයි. ඒකේ උළුස්සෙන් එතුමාට යන්න බෑ. ඒ ඔළුව අස්සේ මොකද ඔළුව වදිනවා. ඒ වගේම මේක ඒ ඩෝ ෆ්‍රේම් එක, ඒ කියන්නේ ඔළුව අස්සේ පුංචි ඔළුව අස්සක් තිබෙන්නේ. එතකොට ඒක විවෘත නැහැ සාප්පුව. හරිද? එතකොට ඒ සාප්පුවේ තවත් විවෘත නැති නිසා මෙතුමා දැකලා තියෙන මේක මේ වෙළඳාමේ පාරිභෝගිකය ගෙන්න ගන්න බාධකයක් කියලා. එතුමා කරලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අර ඔළුව අස්ස අරන් දාලා ඒක දොර විවෘත කරලා මේකේ ලෑලි ලොරවල් 10ක් 12ක් දැම්මා කම්බි කූරු ගහන. ඒකේ ඒ සාප්පු විවෘතක දැන් විවෘත සාප්පුවක් තිබෙන්නේ. ඉතින් භාණ්ඩ ඔක්කොම ප්‍රදර්ශනය වෙනවා, ලස්සනට ඉදිරියට පේනවා, පාරිභෝගිකයට පේනවා.
ඒ යුගයේ හැටියට 1940 ගණන් වල මුල් භාගයේදී මේ පිටකොටුවේ පලස්වේදී ඒ වීදියට එන්නේ හුඟක් සපත්තු කඩතු වුණා. හුඟක් පාරිභෝගිකව මේ බර්ගර් කොමියුනිටි කියලා බර්ගර් ජාතිකයන් තමයි, ඒ කියන්නේ සල්ලි තියෙන රජයේ සේවය කරන කොටස් තමයි ඒක. කාන්තාවන් එනවා බඩු ගන්න කොළඹ හතේ, ලොකු කාන්තාවන් බඩු ගන්න එන්නේ එහෙට. මේ අය කැමති නැළු මේ කාන්තාවන් ඒගොල්ලෝ එතුමා නෝටිස් කරලා තියෙනවා, මේක අවබෝධ කරගෙන තියෙනවා. පඩි නැගලා යන්න කැමති නැහැ මේ පට්ටිය. එතකොට මේ සාප්පේ පඩි දෙකක් තියලා තියෙනවා. එතුමා සාප්පු අරගෙන පඩි දෙකම අරන් දැම්මා. අරන් දාලා දැන් මේ බිම පාරේ ලෙවල් එකට පාර හැදුවා. මේ සාප්පුව සකස් කරා. ඊට පස්සේ මේ සාප්පු විවෘත කරන් පස්සේ දැන් සාප්පු විවෘතයි. ඒ වගේම බිමත් මේ ෆ්ලෝ ලෙවල් එකත් ඉතාම ආකර්ශනීය පාරිභෝගයකට. පාරිභෝගිකයා ගලාගෙන ඉන්න පෙරවලු මීමැහි පොදියක් වගේ පාරිභෝග ගලාගෙන ඉන්න පටන් ගත්තා. ඉතින් එතුමාගේ ව්‍යාපාරික මිතුරන් කියලා තියෙනවා, ඔබතුමාගේ විශාල වාසනාවක් වලක් එකක් තියෙනවා, මේක කාටවත් හරියන්නේ නැහැ, මේක පිච්චිච්ච කඩයක්, අපිත් බය වෙ හිටියේ ඔයා බොහොම අමාරුවෙන් මේ හබ හොයාගත්ත ප්‍රාග්ධනිය විනාශ කරගනී කියලා අපි බොහොම සන්තෝෂ වෙනවා කියලා දැන් මේ මිනිස්සු ප්‍රකාශයක් කරලා තියෙනවා. එතුමාගේ ඒ තීරණය තමයි හැරවුම් ලක්ෂ්‍ය වෙලා තිබෙන්නේ මම දකින විදිහ, මම අහලා තියෙන දේ මම මේ කියන්නේ. ඉතින් අන්න ඒ වගේ සූක්ෂම උපාය මාර්ග, ඒ වගේම ඒ අවස්ථාව අවබෝධ කරගෙන ඒ අවස්ථාවේ ක්‍රියාත්මක කිරීම, ඒ වගේම එතුමාගේ දර්ශනීය හුඟක් වෙලාවට අපේ බුද්ධ දර්ශනීය ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ වගේම මේ බෞද්ධ දර්ශනයේ තියෙන ප්‍රතිපත්ති කීපයක් තියෙන උත්හාන වීරිය අසීමිතයි. ඒ වගේම නිවැරදි සිහි කල්පනාව අසීමිතයි. ඒ පාර ඒ වගේම හරි දේ තෝරගෙන නිවැරදි දේ කිරීම අසීමිතයි. ඒ වගේම එතුමාගේ අප්‍රමාදව ප්‍රමාදයක් නැහැ, ක්ෂණිකව ගන්න තීරණ ගන්නවා. හැබැයි ගත්තත් තමුන්ගේ සේවකය සුළු සේවකයන් පාව විපදෙස් ගන්නව සමහරක් වෙලාවට. ඒ කියන්නේ සාකච්ඡා කළා ඒකේ උපරිම මට්ටමේ ප්‍රතිඵලය ගන්න විදියන් විදිහ තමයි ක්‍රියාත්මක කරන්නේ. අනිත් එක තමයි එතුමා ඉන්ද්‍රියන් දමණය කරගෙන කටයුතු කරපු කෙනෙක්. ඉන්ද්‍රියන් දමණය කටයුතු කරන ව්‍යාපාරිකෝ බොහොම අලතොලසයි ඉන්නේ. ඒ කියන්නේ රාරක්කු බිව්වේ නැහැ, වෙන වැරදි වැඩ කරේ නැහැ, සිගරට් බිව්වේ නැහැ. ඒ වගේ හොඳ මේ ඒ වගේම තමයි ඉතාත්ම සර්වසාධාරණ ෆෙයා මීන්ස් වලින් තමයි, ෆවුල් මීන්ස් වලින් කටයුතු කරේ නැහැ, මුදල් හෙව්වේ නැහැ, සාධාරණව තමයි. ඒ වගේම ඉතාමත්ම සාධාරණව ඉන්දියන් දමනය කරන, ඒ වගේම ඉලක්කයක් බලාගෙන, ඒ කියන්නේ දර්ශනයක් ඇතුව ටාගට් එකකට සමාධිගතව වැඩ කර පුද්ගලෙක් මම දැක්කේ. මේක තමයි මම දකින්නේ එතුමාගේ ව්‍යාපාරය සාර්ථක කරන්නේ. ඒ වගේම ඊට පස්සේ එතුමාගේ දරුවන්ටත් මේක කියා දුන්නා, එතුමාගේ පුතු පස් දෙනාට එතුමා කියා දීලා ඇත්ත වශයෙන්ම ඒ අයට මාර්ගෝපදේශකත්වය දුන්නා. ඒ වගේම එතුමාගේ පාරිභෝගික සේවාව අප්‍රමාණ අගය කළ යුතුයි. එතුමා හැමතිස්සෙම කියන්නේ ව්‍යාපාරයක් දියුණු වෙන්නේ සේවක මණ්ඩලය තමුන්ට හරි වේ, සේවක මණ්ඩලයක් තෘප්තිමත් කරන්න ඕන, පාරිභෝගික තෘප්තිය ඇති කරන්න ඕන. මේ දෙකම එතුමා ඇති කරා. ඉතින් එතුමාගේ 1984 දිවංගත වෙනකොට හොඳ තලයකට ව්‍යාපාරය ගෙනත් වෙනවා. නමුත් එතුමාගේ ඉලක්කය තුනේ අපිට කිව්වේ ඕගොල්ලන් කවදා හරි මගේ මේ ව්‍යාපාරයේ, පාවහන් ව්‍යාපාරයේ ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට ගේන්න ඕන, ප්‍රමුඛ ස්ථානයට ගේන්න ඕනේ කියලා අපි ඉලක්කයක් තියාගත්තා. 2000 වර්ෂ 2000 දී මේක ලබා ගන්නවා කියලා. නමුත් අපි 1998 දී බහුජාතික සමාගම පරද්දලා ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මේ DSI ආයතන ස්වාවහන් ශිෂ්ටයේ ප්‍රථම ස්ථානයට පත් කරගත්තා අලෙවිකරණයෙන් සහ නිෂ්පාදනයෙන්. අද දක්වා මේ ස්ථාවරය රැකගෙන යනවා. ඒක රැකගෙන යමින් ඒක පවත්වාගෙන යා ගැනීමටත් හොඳ යහපත් ප්‍රතිපත්ති සහ කැපවීම අවශ්‍යයි. ඒක අපේ සේවක මණ්ඩලයත් පාරිභෝගික ජනතාවත් ඒක අපිට උදව් වෙනවා. මම හිතන්නේ එම කීර්ති නාමයට අපි හැමදාමත් ආදරෙයි. අපේ කම දේශීයත්වය පිළිබඳව අපිත් සංවේදී, රට ජාතිය ගොඩනැගීමේදී අපේ ආර්ථිකය ගැන කතා කරනකොට අපේ කෙනෙක් අපේ කර්මාන්තයක් ඉස්සරහට යනකොට අපිට දැනෙන අමුතු හැඟීමක්, ඒ තමයි ජාතියට අපි දක්වන සංවේදීතාවය. අපි රංජිත් හෙටියරජවත් මා මේ දුර ඈතක නෙවෙයි, දැන් මෙවැනි කතා අහනකොට අපිට තේරෙනවා මේ සමහර කළමනාකරණ විෂයන් විධිමත් විශ්වවිද්‍යාල පද්ධතියක වාඩි වෙලා බටහිර පොතපත ඇසුරෙන් නෙවෙයි මේ ඉගෙන ගන්න. මේ තාම කුඩා කුඩා ලක්ෂණවලින් තමයි ජීවිතේ බොහෝ
ප්‍රායෝගික අත්දැකීම්. ප්‍රායෝගික අත්දැකීම් තුළින් තමයි ඉදිරියට ගමන් කරද. මේවා කොහොමද අපි අපේ ජීවිතයට ආදේශ කරගන්නේ? කොහොමද සාමාන්‍ය මනුස්ස ජීවිතය ඇතුළේ මේ මේ තියෙන දේශීය ආර්ථික කළමනාකරණය කියන විෂයපතේ කොහොමද තනි තනි ජීවිත තුළ අභ්‍යාස කරන්නේ අපි නිරන්තරව? ඔබ දැන් මුලින්ම අපේ සංස්කෘතියට අනුව අපේ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම ගැන මම හිතන්නේ හොඳ අදහසක් ලැබුණා. ඒ සංස්කෘතියත් එක්කම ව්‍යාපාරය ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන එක. මේක හුඟක් අය හිතනවා මේක කරන්න බෑ, බෞද්ධ රටවල් වලට ආර්ථික වශයෙන් දියුණු වෙන්න බෑ කියා ඒ වගේ ආකල්ප ලෝකයේ තැනින් තැන අහන්න ලැබෙනවා. නමුත් ඒව බොරු කරන සාධක ඕනි තරම් තියෙනවා, ඒව නිෂ්ප්‍රභ කරන. නමුත් මූලික මූලධර්ම කීපයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට චීනයේ හුඟා දේවල් ඉගෙන ගන්න පුළුවන්. චීනයේ ලෝකේ පළවෙනි තැනට ආවේ නිකම්ම නෙවෙයි. ඒගොල්ලන්ගේ වැඩ කරන විදිය, වැඩ කරන ආකාරයේ වැඩ කිරීමේදී කොහොමද දැන් චීනයේ කර්මාන්තශාලාවක පින්තූරයක් ගත්තොත් කැමරාව දිහා බලාගෙන ඉන්න එක්කෙනෙක්වත් හොයන්න බෑ. ඒගොල්ලෝ වැඩ කරනවා. ඒකෙන්ම තේරෙනවා ඇති ඒගොල්ලෝ වැඩ කරන ක්‍රමය කොහොමද කියලා. අපේ වැඩ කරන ක්‍රමේ, චීනයේ වැඩ කරන ක්‍රමේ වෙනස. ඇයි ඵලදායිතාවයේ වැඩ වෙලා තියෙන්නේ කියලා. චීනයේ තව ප්‍රසිද්ධ කියමනක් තියෙනවා, හිනා වෙන්න බැරි නම් වෙළඳ ව්‍යාපාරයකට ඇතුල් වෙන්න එපා කියලා. එතකොට ලංකාවම ප්‍රසිද්ධයි අපි හිනා වෙන රටක් කියලා. අපි පාර පැනලා කාර් එකේ හැප්පෙන්න ගිහිල්ලා නැවතිලත් නැගිටින්නේ හිනා වෙලා. අච්චර ව්‍යසනයක් වෙලා අපි වාහනේ එලෝගෙන යනවා නම් අපි තිගැස්සෙලා නැවතින්නේ. නමුත් අපේ පාරේ යන මගියා අමුතුම ආකල්පයක ඉන්නේ. අමුතුම සිතුවිල්ලක ඉන්නේ. ඉතින් මේ මේක එතකොට අපේ අයට මේ ව්‍යාපාර කරන්න තියෙන ප්‍රධානම අත්‍යවශ්‍ය කරුණක් තියෙනවනේ, හිනාවෙන්. ඒ හිනාවෙන් තමයි ඇත්ත වශයෙන්ම මිනිහෙක්ගේ තමන්ගේ සිතත් ඒකෙන් පිරිසිදු වෙනවා, අනුන්ගේ සිතත් පිරිසිදු වෙනවා, අවටත් පිරිසිදු වෙනවා. එතකොට තමන් කරන වැඩෙත් සාර්ථක වෙනවා. ඒක ඒක තමයි මූලධර්ම. ඒ කියන්නේ අපිට මිනිස්සුත් එක්ක වැඩ කරන්න බැරි නම් කිසිම දෙයක් කරන්න බෑ. අපිට මිනිස්සුත් එක්ක වැඩ කරන්න ඉගෙන ගන්න. මිනිස්සුනේ යන්ත්‍ර උපකරණ, ඒවට හිතක් නැහැ. නමුත් මිනිස්සුන්ගේ හිතක් තියෙනවා. මිනිස්සු කල්පනා කරනවා. ඒගොල්ලන් ඒගොල්ලන්ට දැනීමක් තියෙනවා. ඒගොල්ලන්ට රිදෙනවා. ඒගොල්ලන්ට සතුටු වෙන කරුණු තියෙනවා. අපිට මිනිහව සන්තෝෂ කරන්න පුළුවන් නම්, අපේ වැඩ කරන අය සතුටු කරන්න පුළුවන් නම්, වැඩ කරන අය දැන් අලුත් ආකල්පයක් තියෙනවා. ඒ කියන්නේ සිනහ වෙන ආයතන තියෙන්න ඕනේ කියලා. ස්මයිලින් ෆැක්ටරිස් කියලා කියනවා. මොකද ඒ හිනාවල හදන නිෂ්පාදනය අලෙවි කරන්නත් පහසු වෙනවා කියලා හැඟීමක් ඇති වෙලා තියෙනවා. මොකද හොඳ පරමාර්ථයකින් පටන් ගන්න දෙයක්. එතකොට මේවා තමයි ප්‍රධාන කරුණු. මේ වගේ තමන් තුළ මේ වගේ ගතිගුණ වැඩි දියුණු වෙලා තියෙනවා නම් තමන් කරන ව්‍යාපාරයේ අනිත් ප්‍රධාන මූලධර්ම ටික අපි යන්තම් හරි අවබෝධ කරගත්තොත් එතකොට ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට මූලික දෙයක් වෙන්න ඕනේ අපි නිෂ්පාදනය කරන්න යන අය අපේ එක්කල්ල තිබුණා ගිනි පෙට්ටි හදනවා නම් හැමෝම ගිනි පෙට්ටි හදන්න පටන් ගත්තා. නමුත් ඒක නෙවෙයි. දැන් ජපානයේ ඉඳිකටු හදනවා නම් එක්කෙනෙක් ඉඳිකටු හදනවා, අනිත් එක්කෙනා ඉඳිකටු ඔතන කඩදාසි හදනවා, අනිත් එක්කෙනා ඉඳිකටු ටික එකතු කරාම මේක දාන තව පෙට්ටියක් හදනවා. ඒ විදිහට තමයි ජපානයේ වගේ රටක් කරන්නේ. නමුත් අපේ රටේ ළඟදී පටන් ගත්තොත් සෙලූන් එකක් පටන් ගත්තොත් ඒ කිට්ටුවම තව සෙලූන් ගොඩක් දාගන්න තමයි කවුරුත් බලන්නේ. මොකද මම සැලූන් කිව්වේ දැන් ලංකාවේ හැමතැනම නගරෙකම දකින්න ලැබෙනවා. ඒක රූපවාහිනියේ ලබපු ලොකු ජයග්‍රහණයක් ලංකාවේ. මේ රූපලාවන්‍යයේ මම හිතන්නේ හුඟක් වැඩසටහන් වල උදේ කාලේදී ලංකාවේ හැම හුඟක් රූපවාහිනියවල පාවිච්චි කරනවා. නමුත් ඒකෙන් රැකියාව ජන්නේ වෙලා තියෙනවා. ඒක වැරද්දක් නැහැ. මිනිස්සු පිරිසිදුවට ලස්සනට ඉන්නවා නම් ඒක රට සෞභාග්‍යයක්. එතකොට තමන් බලන්න ඕනේ, තමන් ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ ඒකට ඉල්ලුමක් තියෙන භාණ්ඩයක්ද, ඒක අලෙවි කරන්න පුළුවන්ද, තමන්ට දැනුම තියෙනවද, තමන්ට ඒකේ ශක්තිය ලබා ගන්න පුළුවන්ද, කොහෙන්ද ලබා ගන්න පුළුවන්. ඒ වගේ දැනුම ලබා ගන්න තැන් ලංකාවේ තියෙනවා. කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, මේවා සාකා තියෙනවා කොළඹින් පිටත්. මේවෙන් දැනුම ලබා ගන්න පුළුවන්. මේවෙන් ඒ නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා දැනගත හැකි. එතකොට රටේ තියෙන ඉල්ලුම මොකද්ද කියලා දැනගත හැකි. ඒ සියලු දේම තමන්ගේ පරිසරයේ තමන්ගේ ගමේ පටන් ගත්ත කර්මාන්ත දැන් ජාත්‍යන්ත ලාංකීය කර්මාන්ත වෙලා තියෙනවා. මං නමින් කියන්න කැමති නැහැ. නමුත් යෝගට් කර්මාන්තේ වගේ පොඩියට පටන් ගත්තේව ලංකාව පුරාම අලෙවි කරන අය ඉන්නවා. ඉතින් ඒක නිසා ව්‍යාප්ත වෙන එක තමන්ගේ නිෂ්පාදනයේ පාරිභෝගිකයට හිතෙනවා නම් මම මේ ගෙවන මුදලට මට වටිනාකමක් ලැබෙනවා කියලා පාරිභෝගිකය බාණ්ඩ මිලදී ගන්නවා. ඒ වගේ මේ බාණ්ඩවල අනර්ගත්වය ඒ විදිහටම දිගටම
තියෙනවා කියල විශවාසයක් තියෙනවන ඒකත් බාරගන්න. ඒවගේම සෞඛ්‍ය තත්ත්වය ආරණං ඒක වෙන්න ඕන. එතකොට අපි විශේෂයෙන්ම අපිට මේකෙදී මිල අඩුකර ගැනීමට කටයුතු කළ යුතු එක පැත්තත් තියෙනවා. මොකද අපිට විදුලි අඩු කරන්න කියන්න බැහැ. ඒකටත් ක්‍රම තියෙනවා. ඇත්ත වශයෙන්ම සූර්යාලෝකය පාවිච්චි කරලා සූර්ය දැන් ඒවට ණය තියෙනවා. ඒ විදිහේ සූර්ය බලය පාවිච්චි කරලා තමන්ගේ විදුලිය නිෂ්පාදනය කරගන්න පුළුවන් නම් ඒකෙන් තමන්ට ඉතිරි කරගන්න පුළුවන්. නමුත් රජයෙන් සපයන විදුලිය, වතුර, පෙට්‍රල් ඒ වගේ දේවල් වල මිල අඩු කරන්න අපිට කිසිසේත් මිදියක් නැහැ. මිල නියම කරා. ඒ මිලට අපි එදා සෞන්ද එක මිලක් තිබුණා නම් අඟහරුවද ඒ මිල නුනත් ඒ මිල ගෙවලා අපි බාන්න ගන්න වෙනවා. නමුත් තමන් පාවිච්චි කරන අමුද්‍රව්‍ය ඒව අපතේ යනවාද? ඒ අමුද්‍රව්‍ය වලට අපි නියම මිලක් ගෙවනවාද? දැන් මෙන්න මෙතෙන්දි ඇත්ත වශයෙන්ම බෞද්ධ චින්තනයත් වැදගත් වෙනවා. දැන් අපි රුපියල් 5ක අමුද්‍රව්‍යයක් දානවා නම් අපි ඒකට ඒක මිලදී ගන්න එක්කෙනා රුපියල් 10ක් දීලා අමුද්‍රව්‍ය ගන්නවා නම් මෙතෙන්දි පන්සිල් පදයක් කැඩෙනවා. වංචාවක් කරන්නේ. රුපියල් 5ක අමුද්‍රව්‍ය බාණ්ඩයට දාන්න නැතුව රුපියල් 10ක බාණ්ඩයක් ඒකට දානවා. එතකොට අපි මිල නියම කරන්නේ ඒ මිල පදනම් කරගෙන. එතකොට තමන්ගේ බාණ්ඩේ අලෙවි කරගන්න බැරි වෙනවා. මොකද මිනිස්සුන්ට මේ හැම දෙයක්ම සම්පූර්ණ වෙන්න උඩ මිනිස්සු සතුටු වෙනවා. තමන් බාණ්ඩයක් මිලදී ගත්තාම ඒ මිලදී ගත්ත ගාණ ඒගොල්ලෝ දන්නවනවා මේ ගාණටයි මේක ගත්ත කියලා සන්තෝෂෙන් කියන්නේ. හරි, දැන් මේ අපූර්ව කරණයක් දැන් අපේ මේ ආර්ථිකය තුළ නැත්නම් අපි කතාබහ කරන දේශීය ආර්ථික කළමනාකරණය කියන විෂය තුළ එක්තරා දුරකට නිෂ්පාදනය කියන එක එහිම වියුක්ත වෙන්න බෑ. කර්මාන්ත කියන වලින් වියුක්ත වෙන්න බෑ. මේ මේ සියල්ලම අන්තර්ගතයි. හැබැයි මේ මේ කතාවේ ලස්සනම කතාව තමයි මේ හැමතැනම ඉන්නේ බොහෝ සංවේදනා දැනෙන මිනිස්සු. හිතක් තේනවා නම් රිදෙනවා, තැලෙනවා. ඒව සාමාන්‍යයි. ඒකට මේවා රිදෙනවා, තැලෙනවා වගේම මේවා සුවපත් වෙන්නත් කාලයක් යනවා. සමේ මානව හැඟීම් කියනවා. මනුස්ස සංවේදනා කියනවත් කෙසේම් කර්මාන්තයක නිෂ්පාදනයක රටක පෞලක ඉතා වැදගත්. මේවා කුඩා ප්‍රමාණයේ සිට රටවැසියාගේ පළමු පුරුකේ ඉඳලා ඔබගේ සිට ඔබගේ පවුල, ඔබගේ අසල් වශයෙන් ගම, රට යනාදී වශයෙන් ජාතිය සහ ජාති අතර දක්වා මේවා අපට හිතන්න පුළුවන් අවකාශයක් තියෙනවා. අපි කතා බහ කරමින් ඉන්නේ දේශීය ආර්ථික කළමනාකරණය පිළිබඳ ජනපෞරු සමගයි ඔබ රඳෙන්නේ. අපි වැඩසටහනේ පළමු විරාමයට යන්න ඔබෙන් අවසරය ඉල්ලනවා. හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවතත් ජනපෞර සමගයි මේ පන්නේ බොහොම සාරවත් කතාබහක්. දේශීය ආර්ථික කළමනාකරණය සමහර විට ඔබ හිතනම ඇති මේ විෂය අපෙන් බොහොම දුර විෂයක් කියලා. එසේ එහෙම වන්නේ නැහැ. ඔබ කල්පනා කරන්න ඔබේ ගෙදර ආර්ථිකයක් තියෙනවා, ඔබේ පවුලේ ආර්ථිකයක් තියෙනවා, පුද්ගලයෙකුට ආර්ථිකයක් තියෙනවා. මේ ආර්ථිකය නිසි ආකාරයෙන් හසුරවා ගන්න තමන් අසමත් වුණොත් ඔබට මොකද වෙන්නේ? පුද්ගලයෙක් නායකාරයෙක් වෙනවද, සමාජයක් නායකාරයෙක් වෙනවද, මේක ආපහු රටක් නායකාරයෙක් බවට පත් වෙනවා. මෙන්න මේ නිසා රට තියෙන තත්ත්වය සහ අපි හිතන තත්ත්වය අතර වෙනසකුත් නැහැ කියලා බොහෝ විචාරකයෝ කියනවා. අප හිතන විදිහට අපේ පාලකයෝ අපි නිෂ්පාදනය කරගන්නවා. දැන් මීමැසි ජනපදයක් තමන්ට අවශ්‍ය රජිනෝ නිෂ්පාදනය කරගන්නවා. ඒ අවශ්‍ය සියල්ල තමන් සැලසුම් සහගතව වැඩ කටයුතු සම්පාදනය කර ගන්නවා. මේ මේ ක්‍රමවත් භාවය, විධිමත් භාවය, ඊට අදාළ සන්නිවේදනය, මාධ්‍යයක් හැට අපිත් එහි සන්නිවේදන භූමිකාව කරනවා. වඩා යහපත් දේ, ඉතා හොඳ ආර්ථික දැක්මකට ඔබට මඟ පෙන්වනවා පවුලක් ඇතුලේ. අපි කැමතියි දැන් මේ කතා කරපු කාරණත් එක්ක දේශමාන්‍ය නන්දදාස රජපක්ෂ මහත්මයාණනි, දැන් මේවා අපි අපගේ තනි තනි ජීවිතවලට ආදේශ වෙනවානේ. දැන් මේ ආර්ථික කළමනාකරණය කරන විෂය මනුස්ස ජීවිතේ වියුක්තව පවතින්නේ නැහැ. එදිනදා හුස්ම ගන්න තමන්ගේ අත, අපි සාමාන්‍ය කියන අතකට හෙලවෙනවා කියලා, මේ දෙකම එකට වෙන්න ඕනත් කියලා කියද, මේ 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 ජීවිතය ඇතුළේ කොහොමද මේවා හුරු පුරුදු වෙලා නැද්ද? අපි මොනවද අපි තියෙන අඩුපාඩු? මේවා අපට බලපාලා තියෙන්නේ කොහොමද ලංකාවේ මේ වෙලාවේ? අපේ ආර්ථික කළමනාකරණය කියන විෂය අපේ ජීවිතවල ඇත්තටම තියෙනවද අපිත් එක්ක? නැත්නම් අපේ ජීවිතවල නැද්ද? ජීවිතවල ඇත්ත වශයෙන්ම ආර්ථික කළමනාකරණය තියෙනවා. ගෘහණියගේ ඉඳලා
ඇතවසෙන්ම තියෙනවා අපේ ගෘහණිය ගත්තොතින් අපේ ගෘහණියක් ගත්තොතින් ගෘහණියගේ අර පිරිමැස්ම ඉතාමත් අනර්ග. උදාහරණයක් වශයෙන් මම ඊයේ පෙරේද ගියා දැන් දවස් තුනකට උඩරි ඇත ප්‍රදේශයේ වැඩකට ගියා. ඒ ගිය වෙලාවේදී මේ ඒ පළාත හරි දුෂ්කරයි ගමන බුලත් කොහ පිටියේ පළාතේ රබර් රතු තියෙන්නේ. ඒකේනේ මේ කන්දක් උඩට ගිහිල්ලා මේ මහත්මයා හම්බ වුණා. මේ මහත්මයා මට දවල් කෑම දුන්නා. ඒ දවල් කෑම දුන්නාම මොන මේ පොයින්ට් එක හරියට හරි අර පිරිමැස්ම ගැන කතා කරා. මේ මහත්මයා ඇත්ත වශයෙන්ම දුන්නේ අපිට සම්පූර්ණයෙන්ම එළවලු කෑම දුන්නේ, මස් මාළු මොකුත් නැහැ. ඒ වුණාට මේ මහත්මයා බොහොම සරල ජීවිතයක් ගත කරන්නේ. එංගලන්තේ අපේ දේශීය ව්‍යාපාරිකයෙක්, එංගලන්තේ ඉන්නේ අවුරුදු ගාණාවක්. එහෙ පවුම් බිලියන කෙනෙක් ඇත්ත වශයෙන්ම ඔහු. නමුත් ඔහු දැන් මේ ඇවිල්ලා භාවනා කරලා හිත පිරිසුදු කර ගැනීම ව්‍යායාමයක යෙදিলা තියෙනවා. එතෙන්දී ඒ ගෙදරට එන්නේ කියලා මම ගියා. මේ විශාල කැලෑවක් තිබෙන ප්‍රදේශයක් අවුරුදු 100ක් විතර පරණ ගෙදර දවල් කෑම දුන්නාට. මට කෑම දීලා ඉඳගෙන ඒ මහත්මයාට දැන් මේ කෑම දෙන ගමන්ම ඉතින් එයාගේ එංගලන්ත ජීවිතයත් එක්ක සසඳා බලනකොට, කොළඹ ජීවිතයත් එක්ක සසඳා බලනකොට මේ කෑම වේල එයාගේ සැකයක් තියෙනවා මම තෘප්තිමත් නෑ කියලා. ඇත්ත වශයෙන්ම ව්‍යංජන හතරක් තුන පොල් සම්බෝල තුන. එතෙන්දි මට මෙයා කිව්ව දෙයක් තමයි මේක උයන මිනිස්සයා බොහොම දුප්පත් මිනිස්සෙක්. දැන් එයාව ලෙඩවලට නිරෝගී කළා මම මේ කියන්නේ අවුරුදු 75ක් 80ක් විතර වෙනවා. මම කිව්වයි කිව්වා අද කෑමට මේ ටිකක් පොල් කිරි වැඩියෙන් දාන්න කියලා. නමුත් එයාට එයාගේ ආර්ථික කළමනාකරණය තුළ එයාගේ ආර්ථික ශක්තිය උඩ එයාට පුරුද්දක් නැහැ කිව්වා. දැන් මේ ලුළු ටික ඔක්කොම ලියලා තියෙන්නේ පොල් බෑයේ කිරි වලින් කිව්වා. මම හිතුවා කොහොමද මේක පොල් විඩියක් පාවිච්චි කරයි කියලා. එයා අර පිරිමැස්මට පුරුදු වෙච්ච ගෘහණියක් නිසා තමුන්ගේ නැති බැරිකම උඩ එතුමා ඒ සියලුම එළවලු හතර පහම වියලා තියෙන්නේ පිරි බෑයේ පොල් බෑයේ කිරි වලින්. ඒක හරි ලස්සන උදාහරණයක් මම ඔය දුන්නේ ප්‍රායෝගික. ඉතින් ඒ වගේ අපේ ගෘහණියන් හරි අර පිරිමැස්මෙන් දැන් මගේ තාත්තත් මට ඇත්ත වශයෙන්ම ওই ආර්ථික කර්මනාගේ මම පුදා බොහොම කුඩා වෙදී ඉස්කෝලේ යනකොට උදේට මම ඉස්කෝලේ යන්න පොඩ්ඩක් කම්මැලි. අපි ගමේ ඉස්කෝලේ යනකොට තාත්තා ළඟ ඉන්නවා, ඉරටු මිටියකුත් තියාගෙන ඉන්නවා. මේක මම කරන්න දැන් පන්තියට යන්න තියෙනවා. එක්ක යන ඉස්කෝලේ කන කෑම බලලා කියනවා ඔය පිඟානේ එක බත් ඇටයක් ඉතුරු කරන්න තහනම් වයිට. ඉතින් මට මේ පාඩම කියලා දෙන්නේ. ඔයා දන්නවද එක බත් ඇටයක් ඉතුරු කරෝතින් මේ ලෝකේ ඉන්දියාවේ කොච්චර මිනිස්සු බඩගින්නේ මැරෙනවද? කුණු බක්කි වල බත් කන මිනිස්සු ඉන්නවද? ඒ වගේම චීනයේ ඉන්නව මෙච්චර ජනගහනයක් මේ 1940 ගණන් වල 45 46 මට කියන්නේ උඩා දරුවෙක් හැටියට. එක බත් ඇටයක් ඉතුරු කරොත් බත් ඇට මේ කෝටි 114ක්. එයා ඉඳන් කියන කෝටි 100කට වැඩි. එතකොට හාල්ටොන් කොච්චරද අපත යන්නේ? ඒකින් එක බත් ඇට අදටත් මම ඒ ආර්ථික පාඩම ඉගෙනගෙන මට දී පාඩම එක බත් ඇටයක් ඉතුරු කරන්නේ. බත් ඇටයක් ඉතුරු කරන්න මම පුරුදා ගන්නෙ මට කන්න පුළුවන් ප්‍රමාණය. ඒ වගේම දැන් අපේ ගෙදර ගත්තත් නාස්තිය පිළිබඳ බොහොම විශේෂ අවධානයක් තියෙනවා. හැබැයි මිනිස්සුන්ට කන්න දෙනවා බඩ පිරෙන්න වැඩ කරන මිනිස්සුන්ටද කියන විනාටම හැබැයි නාස්තිය බෑ. නාස්තිය එහෙම නැහැ. ඒක ඉතුරු නම් කුණු බුක්කේට දාන්නම ඒක සතිකුට හරි දානවා. ඒ ගෙදර ගෘහකලමනා කරන රටක් වශයෙන් ගත්තාම රටේ පළවෙනි එක තමයි මේ ශ්‍රම සම්පත. ශ්‍රම සම්පත නාස්ති වෙන තරමට රටේ ආර්ථිකය අප්‍රාණික වෙනවා. දැන් අපේ මේ බිල් ගේට්ස් මහත්තයා, ඒ වගේම Apple කම්පියුටර් එකේ අයිතිකාර මහත්මයා ලෝකෙට හඳුන්වා දුන්නේ කාලය ඉක්මනින් පාවිච්චි කරන්නේ, කාලය ඉතුරු කරගෙන වැඩ කිරීමේ තාක්ෂණයක්නේ කොම්පියුටර් තාක්ෂණේ. ඒ කියන්නේ ඕකට කියන්නේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජෙන්ස් කියන සිංහලෙන් කියන්නේ මොකද? කෘත්‍රිම බුද්ධියෙන් වැඩ ගැනීම. ඒ කෘත්‍රිම බුද්ධියට ඩේටා ඔක්කොම කවන්නේ මිනිස්සුනේ. හේත් ඒ කවපු විදිහට තමයි රෝබෝ කෙනෙකුන්වත් වැඩ කරන්නේ, මිනිහා දීපු ඔක්කොම සංඥාවල් උඩ. ඉතින් ඒක හින්දා ඒ කාරණාවල් උඩ වුණත් ඇත්ත වශයෙන්ම දැන් තාක්ෂණයේ කොම්පියුටර් තාක්ෂණයේ උඩ මම දකින දෙයක් තමයි දැන් තරුණ පරම්පරාව කම්පියුටර් දිහා බලාගෙන ඉන්නවා. ඒ වෙලාව කම්පියුටෙන්
වේගවත්ව වැඩ කරන්න එක සමහරක් කලාවට ඒගොලු කාලිනාස්ති කරන. වෙන වෙන දේවල් තමයි තියෙන්නේ. සමහරට ස්ටොක් මාකට් එකේ ප්ලේ කරන අය ඉන්නවා. සමහර වෙලාවට වෙන සයිට්ස් වලට ගිහින් ඉන්ටර්නැෂනල් එක අපි බලන්නේ නැහැ උඹේ. බොහෝ දිනෙක එහෙම ඉනවා. දැන් මම අහපු දෙයක් තමයි මේ මානව සම්පත් කළමනාකරණයේදී රජයේ සේවක සංඛ්‍යාව 115ක් විතර ඉන්නවා. පැය 8ක් වැඩ කරන්න ඕන. සමීක්ෂණකින් හෙළිවලා තියෙනවා මේ රජයේ කන්තෝරුවල සේවකයන්ගේ ශ්‍රම බලතා ඵලදායිතාවය තියෙන්නේ දවසට පැය 8ෙන් පැය 3මාරයි නැත්නම් පැය 4. එතකොට පෞද්ගලික අංශේ පැය 8ක් ගන්නවෙක පැය අවිගංශේ තියෙන පැය 6මාරයි නැත්නම් 7. එතනත් මේ පැය 8ම පාවිච්චි නමුත් ජපානය වගේ රටක චීනය වගේ අපි දෙන්නම ගිහින් දැකලා තියෙනවා. ඒ අර කිව් වගේ ඒගොල්ලොන් ඒක මැෂින් වගේ වැඩ කරනවා. මැෂින් වගේ වැඩ කරනවා. මොකද දැන් මෙහි තව එකක් මම දැක්ක දෙයක් තමයි මෙහි හැමදාම ස්ට්‍රයික් නේ. මෙහි සේවකයන් නොමගයවලා තියෙන්නේ, සේවකයන්ගේ ආකල්ප වෙනස් කරලා තියෙන්නේ. තමුන්ගේ රාජකාරියට වඩා අයිතිවාසිකම්වල රඳවන්න තමයි තියෙන්නේ. අයිතිවාසිකම් තමුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට වෙන්නේ තමුන්ගේ සමපලතායිතාවේ ඵලදායිතාවේ නැග්ගොත් කියන එක ඒගොල්ලෝ දන්නේ. උදාහරණයක් කියනවනම් දැන් 5M තියරි කියලා එකක් තියෙනවා කර්මාන්ත ශාස්ත්‍රයේ. 5M තියරි කියන්නේ මේ ඉංග්‍රීසි අකුරු පහෙන් තමයි මේ හතරම පළවෙනි එක තමයි මනි. ඒ කියන්නේ ප්‍රාග්ධනය මනි. ඊට පස්සේ මැෂිනරි. ඊට පස්සේ මැටීරියල්. ඊට පස්සේ මෙතඩ්ස්. ඊට පස්සේ මෙන්. ඒ කියන්නේ ප්‍රාග්ධනය 5M එකේ මනි. ඊට පස්සේ මැෂිනරි කියන්නේ යන්ත්‍ර සූත්‍ර. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර වලින් පාවිච්චි කරන අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. භාණ්ඩය නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ මේ මිනිස්සු තමයි ඒව ඔපරේට් කරන්නේ ශ්‍රමය. ඊට පස්සේ අවසානක M කියන්නේ මාකට් එක. ඉතින් එක්තරා යුගයක මේ ආයෝජකයා මනිය අයිතිකාරය බොහොම ප්‍රබලයි. මෙයා ශ්‍රමය සූරාකෑමේ සංකල්පය බොහොම අපිරිසිදු විදිහට සූරා කාලා. ඊට පස්සේ ශ්‍රමිකයා බොහොම ප්‍රබල වුණා. දැන් අද වෙළඳපොළ තමයි ප්‍රබල. වෙළඳපොළ විසින් තමයි අපි සියලු දෙනාම හසුරුවන්නේ. එතකොට විශේෂයෙන් දැන් දේශීය වෙළඳපොළ ගත්තාම අපි අසරණයි නිෂ්පාදකයා. තාමත් ශ්‍රමිකයා ප්‍රමුඛතනයේ ඉන්නේ. නමුත් ජාත්‍යන්තර වෙළඳපොළට ගියාම දැන් මෙතන වෙළඳපොළ බොහොම ප්‍රබලයි. මෙහි සේවකයයි ආයෝජකයා දෙන්නම අසරණයි. මොකද වෙළඳපොළ විසින් අපේ කට්ටිය ස්ට්‍රයික් කරොත් අපේ නියම මිලට දෙන්නේ නැත්නම් කොස්ට් එක වැඩි නම් මේ කල් මරලා මේගොල්ලෝ වෙන රටකින් ගන්නවා. වෙන ආයතනකින් ගන්නවා. අපිට වෙළඳපොළ නැති වෙනවා. අනන්ත අප්‍රමාණෙම වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවනේ. මම හිතන්නේ මේ තව මානයක් පේනවා. දැන් පුද්ගල හැසිරීම මත පුද්ගල ආර්ථිකය නිර්මාණය වෙන්න පුළුවන්. සමාජ හැසිරීම මත සමාජයක හැසිරීම සමාජයක ආර්ථිකය කිසියම් සීමාවක් අපි ගැහුවොත් ඒ සමාජයේ ආර්ථිකය අපිට ලකුණු කරගන්න පුළුවන්. රටක් හැටියට සමස්ත රටවැසියාගේ හැසිරීමේ විදිය නැත්නම් එහි හැඩය ස්වරූපය මතින් තමයි හිම රටේ ආර්ථිකය අපිට දැක බලා ගන්න පුළුවන්. මේවා පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීම ඔබට වැදගත් වෙනවා. දැන් මේවා පුද්ගල බද්ධයි සමහර කාරණා. අපි කොහොමද දැන් මේ වගේ අවාසි සහගතයන් කොහොමද ජයගන්නේ? කොහොමද පුද්ගල කේන්ද්‍රීව අපි ආපහු කල්පනා කරන්නේ? අපි පුද්ගලයක වශයෙන් ගත්තොත් අපි හැම එක්කෙනාගේම සිතුම් පැතුම් විවිධාකාරයි. ඒ කියන්නේ එක කල්පනාවකට යොමු කරගන්නේ එකට ඉලක්කයකට හිත යොමු කර ගැනීම දුෂ්කරතාවයක් තියෙනවා. නමුත් කර්මාන්තශාලාවක වැඩ කරනකොට කර්මාන්තශාලාවක ඉන්නවා නායකයෙක්, ඒ වගේම වැඩ කරන අනිත් කොටසේ ඉන්නවා පාලකයෝ ඉන්නවා, මේ සියලු දෙනාම ඉන්නවා. මේ සියලු දෙනාගම තමන්ගේ වැඩ කොටස ඉටු කිරීම වැදගත් වෙනවා. අනුන්ගේ වැඩ කරන්න යන එක නෙවෙයි වැඩේ තියෙන්නේ. දැන් හුඟක් කර්මාන්තවල ඉන්න අය හුඟක් දෙනා කියන දෙයක් තමයි අහවල් එක්කෙනා නිසා මේ වැඩේ මට කරන්න බෑ. අහවල් නිලධාරියා නිසා මේ වැඩේ කරන්න බෑ. අහවල් මල්ලඟ වැඩ කරන සහෝදරයා නිසා මේ වැඩේ කරන්න බෑ. නමුත් තමන්ගෙන් තමන්ගේ වැඩේ කරොත් මුළු දෙයම හරියනවා. පොඩි පොඩි පුද්ගල අන්තර්ගත වදාගෙන අපි එකිනෙක හරි ගියොත් රට හරියනවා. එකිනෙක හරි ගියේ නැත්නම් රට හරියන්නේ නැහැ. ඒතකොට තමන්ගේ වගකීම් මොකද්ද කියලා බලන්න ඕනේ. මොකද කර්මාන්තයක සියලු දේම රඳා හිටින්නේ කර්මාන්තශාලාවේ තියෙන යන්ත්‍රෝපකරණ මත නෙවෙයි. යන්ත්‍රෝපකරණ වලට කිසිම කල්පනාවක් නැහැ. ඒක ඒකට මිනිස්සෙක් සම්බන්ධ වෙන්න ඕනේ.
මනුස්සය සම්බන්ධ වුණාම තමයි යන්ත්‍රෝපකරණ කරන ඒ විදිහට වැඩ කරන්න ඔටෝමැටික් මැෂින් එකක් වුණත් ඒව කන්ට්‍රෝල් පාලනය කිරීම ශ්‍රමිකයන්ට බාරයි. එතකොට මේ අය දැනගන්න ඕන මේ කර්මාන්තශාලාවෙන් අපි යැපෙනවා නම් කර්මාන්තශාලාවටත් අපි යමක් දිය යුතුයි කියන එක. ඒ කියන්නේ භාණ්ඩයක් නිෂ්පාදනය කරනකොට කල්පනා කරන්න ඕනේ අපි පාරිභෝගිකට භාණ්ඩයක් හදනවායි කියලා. දැන් මේසන් කෙනෙක්ගේ ඇහුවොත් සමහරට චෛත්‍යයක් හදනවා නම් ඇහුවොත් මොකද්ද කරන්න කියලා බැම්මක් බඳිනවා කියන්නේ. නමුත් එයා චෛත්‍යයක් හදනවා කියන එක කියන්නේ. එතකොට කර්මාන්තශාලාවේ ඉන්නේ කියන තමන් කරන සුළු වැඩේ නෙවෙයි. තමන් අවසානයේ නිෂ්පාදනය කරන භාණ්ඩේ මොකද්ද කියන එක ගැන අවබෝධයක් තියෙනවා. අන්තිම ඉලක්කය අන්තිම ඉලක්කය. මොකද ඒක ඇත්ත වශයෙන් මුදල් වලට හැරුණොත් තමයි අපිට වැටුපක් ලැබෙන්නේ. ඒක මුදල් වලට හරවන්න කොච්චර දුර ගමනක් යන්න තියෙනවද? එතකොට තමන්ට රුපියල් 5000ක වැටුපක් ලැබෙනවා නම් තමන් තීරණය කරගන්න ඕන සමාගමට මං කොච්චර මුදලක් අපෝ ගෙවනවාද කියලා. මේ 5000 වෙනුවට පස් ගුණයක්ද 10 ගුණයක්ද ඒක තමන්ගේ වගකීම. ඒ වගකීම තේරුම් අරගත්තොත් තමයි කර්මාන්තය සාර්ථක වෙන්නේ. අනිත් එක අපි හුඟා දෙනාගේ බලාපොරොත්තුවක් තියෙනවා අවුරුද්ද අන්තිම වෙනකොට අපේ වැටුප වැඩි වෙන්නම ඕනේ කියලා. ඇත්ත වශයෙන්ම මම පැහැදිලිවම කියන්නම් මේ කර්මාන්තවල නියුක්ත ඉන්න අයටත් කර්මාන්තවල සේවක නැමෝටමත් ඇත්ත වශයෙන්ම සේවය අනුව වැඩි වෙන්නේ තමන්ගේ අර්ථ සාධක අරමුදල පමණයි. වැටුප වැඩි වෙන්න නම් ඒක තනිකරම තමන්ගේ වැඩ කටයුතු අනුව තමන් කරන කාර්ය තමන් කරන පරිත්‍යාගය තමන්ගේ අවංකභාවය ඒ නිෂ්පාදනයේ සර්ව සම්පූර්ණ අනර්ග තත්ත්වයේ නිෂ්පාදනයක් බවට පත් කළ පාරිභෝගිකය අතට යවන තුරු ඒ කටයුත්ත කිරීම තමන්ගේ කටයුත්ත. ඒ කටයුත්ත හරියට කරොත් තමයි ඒක ඊළඟට අලෙවිකරුවන් සම්බන්ධ වෙනවා. මොකද එතෙන් තමයි වැදගත්ම ඊළඟ පුරුක වෙන්නේ. මොකද ඕනම කර්මාන්තශාලාවක පාරිභෝගිකයත් එක්ක සම්බන්ධ වෙන්නේ කළමනාකරණදක්ෂක නෙමෙයි පාරිභෝගිකයට අලෙවි කරන අලෙවිකරු. එතකොට අලෙවිකරුවා නියම් විදිහට තමන්ගේ කාර්ය කරේ නැති වුණොත් භාණ්ඩේ අලෙවි වෙන්නේ නැහැ. එතකොට දැන් අලෙවිකරුව විදිහට ඇත්ත වශයෙන්ම මිනිස්සු ප්‍රිය කරන අය වෙන්න ඕන, මිනිස්සු අඳුන ගන්න අය වෙන්න ඕන. සාමාන්‍යයෙන් දැන් අපි කොණ්ඩේ කපන්න යනවා නම් හැම බාබර් සාප්පුවටම යන්නේ නැහැ. නගරේ තියෙන හැම බාබර් සාප්පුවටම යන්නේ නැහැ කොණ්ඩේ කපන්න. අපි පුරුදු වෙච්ච කෙනෙක් ඉන්නවා. එතකොට භාණ්ඩ අලෙවි කරන අය දැනගන්න ඕන මේ විදිහට පුරුදු වුණොත් තමන්ගේ කඩේට අර කොණ්ඩේ කපන අය යනවා වගේ තමන්ගේ වෙළඳ සැලට පාරිභෝගිකය එනවයි කියලා. එතකොට පාරිභෝගිකයෙක් එනකොට පුළුවන් වුණොත් ඒ මහත්මයාගේ නම කියලා කතා කරන්න. මම හිතන්නේ වෙළඳාම එතනින්ම ඉවරයි. වෙළඳාම සාර්ථක වෙලා ඉවරයි. මොකද හොඳ හොඳ උදාහරණයක් මයිලඟ තියෙනවා. ඔව්. අපි මේ මදකට අවසර දෙන්න මට තවත් විරාමයකට යන්න. ඔබ රැඳ සිටින ජනපෞර සමගයි බොහොම සාරවත් කතා බහක් මම හිතන්නේ. අපිට ඔබට අහකට ගන්න හිතෙන්නේ නැහැ. අපිට මේ සංවාද නවත්තන්න හිතෙන්නේ නැහැ. රසවත් මේ එක්තරා දුරකට අපේ ජීවිතවලට කිසියම් සම්බන්ධයක් නැහැකමක් දන්නවනේ. තනි තනියම වැටුප කියන කාරණේ ඔබතුම අපූර්ව කාරණයක් උපයා ගැනීම කියලා. දැන් මහන්සියෙන් තොර උපේන ධනය ගැන දහම කියලා තියෙනවා. ශ්‍රමයේ වැය කිරීමකින් තොරව උපේන ධනය ධාර්මික ධනය නොවේ කියලා තියෙනවා. ඒ නිසා මේ ඇතැම් රාජ්‍යයන්වල ශ්‍රී ලංකාවේ නොවෙන්න පුළුවන්. මම විශාල වශයෙන් ජාතික ධනය වැය කරලා වැටුප් ගෙවනවා මේ ආයතනවලට. දැන් ඒ අය දවස අවසානයේ මොනවද කරන්න කියලා ආය අපි අහන්න ඕනේ. හැමෝගේම හෘද සාක්ෂිය විසින් අහන්නයි තියෙන්නේ. අපිට අවසර දෙන්න ජනපෞරේ තවත් කෙටි විරාමයකට යන රැඳී සිටින්න. හදන මිනිසුන්ගේ වේදිකාව. ඔබ නැවතත් ජනපෞර සමගයි මේ කණේ අපි දේශීය ආර්ථික කළමනාකරණය මේ සම්බන්ධව බොහෝ සංවාද රටේ පවතිනවා. නමුත් අපි තවත් මානයක් අපි ඔබට මේ සම්බන්ධව විශේෂඥයන් දෙපළක් සමග තවත් සංවාදයක නිරත වෙනවා. දැන් මේ සංවාදයේ අතරතුර අපි කැමති දේශමාන්‍ය නන්දදාස රජපක්ෂ මහත්මයා මැදිහත් වෙන්න උත්සාහ කළා. මේ මේ මෙතුමා කියපු කාරණේ දැන් අපේ තෙරජ් මහත්මතුමා කිව්වා. ඊට පස්සෙම මේ හොඳ පාරිභෝගික සේවාවක් අවශ්‍යයි මේ වෙළඳපොළ ජය ගන්න කියන එක තමයි එතුමාගේ අදහස. ඒක කියුනේ. ඒකට උදාහරණයක් මම දෙන්නම්.
මම දැන් අවුරුදු 12කට විතරදී මම මේ ශේත්‍ර මේ පරීක්ෂණයක් සඳහා මම නුවර ගියා. නුවර ගිය වෙලාවේ අපේ ගනුදෙනුකාර බවත් එක්ක ඉන්න මේ මහත්මයාගේ සාප්පුව එදා මේ නත්තල් සීසන් එක නිසා බොහොම කලබලකාරී තත්ත්වයක් තුනේ ඒ සාප්පුවේ. මමත් එළිය හිටගෙන හිටියා වෙනදාම පාරිභෝගිකයන් සෑහෙන සංඛ්‍යාවක් හිටියා. ඉතින් ඒ අවස්ථාවේදී ඒගොල්ලොත් මේ වෙනදාමටම යොදු වෙලා හිටියේ. එක්තරා මිනිසෙක් ආවා, මේ පාරිභෝගිකයෙක්. එයා බඩු ගන්න නෙවෙයි ආවේ, වයසක කෙනෙක්, සාලුවක් කරේ දාලා කොණ්ඩේ බැඳලා වයසක 100 කෙනෙක් ඇවිල්ලා. අනේ මහත්තයෝ, මට කරුණා කරලා කියන්නේ ලේ වැල්ලේ බස් එකට යන්නේ කොහොමද කියලා. ලේ වැල්ලේ බස් එකට යන්න කොහොමද කියලා. ජසිරයක් කිව්වා, යනෝ යන්නේ, මේ අපි මේ ඔක්කොම ඔළුව ගිනි අරගෙන වැඩ කරනවා, යනෝ යන්නේ කියලා එලව ගත්තා. එලව ගත්තා. මේ සයින්සක මිනිස්සයා අල්ලපු සාප්පුවේ ඍදි සාප්පුවක්. ඒ සාප්පුව ඍදි සාප්පුවේ මුදලාලි අද්දෙක බැඳගෙන ඉස්සරහා ඉන්න මේක දැක්කා. දැකලා මෙහෙ ඉන්න ලොක්කා කියලා ඇහුවා, වහාටද යන්න ඕන ඔහෙට? ඒ පාරකෝ, මට ලේ වැල්ලේ බස් එකට යන්න මහත්තයා, මම මේ ආවේ මාතලේ ඉඳලා, ඒක හින්දා මට උදව් වෙන්න. ඒ පාර ලොක්කට තහන් මේ මහන්සීනේ, ටිකක් මහන්සීනේ, පොඩ්ඩක් වාඩි වෙන්න කියලා වතුරු වීදුරුවක් ගෙන්නලා දුන්නා. වතුරු වීදුරුව බීලා කතා කරා සේවක මහත්තයෙකුට. කතා කරලා ගියා, මේ මිනිස්සයා ගිහිල්ලා ලේ වැල්ලේ බස් එකට නැගලා එන්න කියලා. මෙයා මේ ලේ වැල්ලේ බස් එකට ගිහින් බස්සල ගියන් පස්සේ පසු කාලෙක මං අර මුදලාලි මහත්තයා හම්බෙන්න ගියා. ඒ අර එයාට උදව් දෙන්න නුවර ගිය වෙලාව මං ඕක ඇහුවා එයාගේ. ඇහුවා මේ මහත්මයා කියනවා, මහත්තයා, මං එදා කරපු අර ඒ ක්‍රියාව ගැන්නේ මහත්යහන්නේ, ඒකෙන් මට වාසියක් වුණා මිසක් මහත්ය අවාසියක් වුණේ නැහැ. මං කො වාසිය මොකද්ද? දැන් ඒ මිනිස්සු ගමේ හැමතැනම ගිහින් කියලා මට පාරිභෝගික ගොඩක් එනවා ඒ ගමේ, මගේ රෙදි ගන්න. දැන් මගෙන් තමයි කො එයා රෙදි ගන්න ඇවිල්ලා. ඉතින් අර කඩේ පැත්තවත් හැරිලා බලන්නේ නැහැ කො, ඒකෙන් සෙරපු කුට්ටමක් ගන්නෙ නැහැ කිව්වා. මං කො ඒ කමන්න යන්න කියලා. දැන් මෙතන බලන්න අර එයාගේ අර මේකට කියන්නේ ෆියුචරිස්ටික් මාකට්. ඒ කියන්නේ එයා නොදැනුවත්වම අනාගතයේ උපදින්න ඉන්න පාරිභෝගිකයෙක් එයා හදාගත්තා. දැන් මේ වගේ තමයි හුඟක් මේ සිල්ලර කඩවල මුදලාලිලා කැමති නැහැ වාහනයක් ගෙනල්ලා මෝටර් සයිකලයක් හරි කාර්යක් හරි තමුන්ගේ දොරකඩ නවත්තනකොට බෑල එලවනවා. එහෙම එලෙව්වාම එයා කවදාවත් ඒ කඩේට එන්නේ නැහැ. එයා මම අර කිව්ව හිත රිදෙනවා සරලම භාෂාව. එයා උදව් දුන්නොත් කවදාහරි එයා මගේ පාරිභෝගිකයෙක්. දැන් අපේ ආකල්පයේ තියෙන්නේ අපි කිසිම පාරුවක හිත රිද්දවන්නේ නැහැ. ওই වගේ දේවල් අහම වුණාම අපේ ළමයින්ට කියලා තියෙන උදව් වල කඩේ වැහෙන්න ගැහුවට කමක් නැහැ. එයා කවදා හරි අපේ පාරිභෝගිකේ. සමහරවිට වර්තමානයේ පාරිභෝගිකෙක් වෙන්න පුළුවන්. මේක සිද්ද වේකෙමින් එමිනිය කවදා එන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම සිද්ධින් තියෙනවා පොතේ නැහැ මැදකීමින් ලබපු දේවල් මම. ඔව් දැන් අපි ඒ වගේ තමයි තව එකක් කියන්න ඕන. දැන් අපේ ආයතනය මේ ප්‍රදර්ශනාගාර 250 ගණනක් දිවයින පුරා පිහිටලා තියෙනවා. හැම ටවුමකම තියෙනවා ප්‍රදර්ශනාගාර. පාරිභෝගික හොඳ සේවාවක් දෙනවා. මේකෙදි පාරිභෝගිකය බලාපොරොත්තු වෙනවා තරඟකාරීත්වයෙන් ජය ගන්න කාරණාවල් තුනක්. මිල සාධාරණ වෙන්න ඕන, ගුණාත්මකභාවය විශිෂ්ට වෙන්න ඕන භාණ්ඩේ, ඒ වගේම සේවය හොඳ වෙන්න ඕන. මේ තුන ජයගත්තොත් තමයි අපි පාරිභෝගිකය ජය ගන්න පුළුවන් වෙන්නේ. පාරිභෝගිකය තීරණය කරන්නේ මේ කාරණාවල් තුන තමයි භාණ්ඩයක් මිල. ඒ වගේම තමයි දැන් අපේ ආයතනයේ මම ප්‍රදර්ශනාගාර 253 කියලා උදං ගන්න එක වැරදි. මේ අපේ වෙළඳපොළ මේ ශක්තිය අපේ සුළු නිෂ්පාදකයෝ ඉන්න ලංකාවේ. ඒ මිනිස්සුන්ට වෙළඳපොළක් අවහිර වෙලා තියෙන්නේ මහා පරිමාණ නිෂ්පාදනය. ඒගොල්ලන්ට භාණ්ඩයක් විකුණ ගන්න අමාරු. ඒ නිසා අපේ යුතුකමක් හැටියට අපේ කර්මාන්තශාලාවල නිපදවන්නේ නැති විලාසිතාවන් මෝස්තර හොඳ ඒවා handmade shoes කියලා අපි 100ක් පාරිභෝගික මේ කර්මාන්ත සුළු කර්මාන්ත කරුවන් යා කරගෙන ඒ සම්පූර්ණ නිෂ්පාදනය අපි ගන්නවා. අරගෙන අපේ ප්‍රදර්ශනකාර හරහා අපි අලෙවි කරලා දෙනවා ඒගොල්ලන්ට. ඒක අපි කරන්නේ අර අපේ ජාතික තලයට ආවෙන් පස්සේ අනිත් සහෝදර සුළු කර්මාන්ත කරුවන්ට අත දීමේ ව්‍යාපෘතියක් හැටියට. හොඳ හැගීම. හොඳයි, අපි තව මෙන්තු කේපයකට එන්නම්. මේ අපි කතා කරමු රජිත් හිටියට. දැන් අපිට හෙට දවසේ ආර්ථික කළමනාකරණය හෝ කුමන විෂයකට යන්නේ අර කිව්ව හිත් තියෙන හැඟීම් තියෙන රිදෙන තැලෙන මිනිස්සු. මේ සිතටම තමයි හෙට දවසේ පිම්මක් යන්න පුළුවන්. මේ සිත ආපසු හරවන්නේ කෙසේද? ඔබ ළඟ ලොකු ශක්තියක් තියෙන, ඔබට මහා විශාල වෙනසක් කර හැකි.
ආර්ථික කළමනාකරණ විශේෂයේදී ඔබේ පුංචි ඉඩකඩ, ගෙදර තියෙන ඉඩකඩ, මේ ඉඩකඩට ඔබට මොනවද කරන්න පුළුවන්? තමා වටා පිරිවරාගෙන සම්පත්වලට ඔබට මොකද කරන්න පුළුවන්? මේ වැටලන කොස්වලට, කොස් ඇටවලට, මේ වැටල ගස් ඇට වැටෙන දෙහිගිරි ටිකට මොකද කරන්න පුළුවන්? ඒ නිසා ඔබ ළඟ තියෙන ඒ නිසංග හැකියාව, ඒ සැඟවුණු හයිය කොහොමද අපි පාවිච්චි කරන්න හිට දවසේ? මොකක්ද ඒකට දෙන්න පුළුවන් අධ්‍යාපනයේ පෙළඹවීම, මොන වගේ එකක්ද අපිට දෙන්න පුළුවන්? අපි මොන කර්මාන්ත හිටියත් ඒකට දැනුම එකතු කරගන්න බලන්න ඕනේ. ඒ කියන්නේ අපි කර්මාන්තය දැනට සාර්ථක කරනවා නම් ඒ ගැන බොහොම සතුටු වෙලා හිත සනසගෙන එතන ජීවත් වෙන්න ලෑස්ති වෙන්න හොඳ නැහැ. අපි ඇත්ත වශයෙන්ම කර්මාන්ත ශාලාවක ප්‍රධානීන් සිහින දකින අය වෙන්න ඕනේ. අනාගතය ගැන සිහින දකින අය ඒ කර්මාන්ත ශාලාවේ ඇතුළේ වැඩ කරන සේවක මහතුරුන්ට කරන් තියන්නේ නෙවෙයි. ඒගොල්ලන් තමන් කරන නිෂ්පාදනයේදී බලාගෙන ඒ නිෂ්පාදනය නියම විදිහට කරන්න ඕනේ. නමුත් කර්මාන්තයේ අයිතිකරුවන්, කර්මාන්තයේ මෙහෙවන අය, කර්මාන්තයේ අලුත් මඟකට ගෙනියන ඊළඟ පරම්පරාව, ඒ හැමෝම සීන දකින්න වෙනවා ඉස්සරහට අපි මොකද්ද කරන්න ඕනේ. අද තත්ත්වය ගැන හිතලා හෙටට හරියන දේ මොකද්ද? අපි මේ නිෂ්පාදනය කොහොමද ලබා ගන්න පුළුවන්? අපි ඒකට දැනුම ලබා ගන්න පුළුවන්. මේ ඕනි දෙයක් දැනුම ලබා ගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මං ගැන මං කතා කරන්න කැමති නැහැ. නමුත් මම ආර්ථික විද්‍යාව විෂයක් විදිහට කරපු කෙනෙක්, භූගෝල විද්‍යාවත් සමග කරපු කෙනෙක් මම. නමුත් මම මාත් පාවහන් කර්මාන්තයට සම්බන්ධ වුණා. මම පාවහන් කර්මාන්තයට සම්බන්ධ වෙනකොට මම දැනගෙන හිටියේ පාවහන් නිවලේ වමයි දකුණයි ඒක ලේසෙක් ගැට ගන්නයි විතරයි. නමුත් මට පුළුවන්කම තිබුණා ඇත්ත වශයෙන්ම විද්‍යා විෂය ගැන හදාරලා දැනගන්න, සම් නිෂ්පාදනය ගැන, පාවා නිෂ්පාදනය ගැන, ඒවට පාවිච්චි කරන අමුද්‍රව්‍ය ගැන, ඒ හැම දෙයක්ම මට ඉගෙන ගන්න පුළුවන්. ඒක මටත් පුළුවන් වුණා නම් මම සිංහල භාෂාවෙන් අධ්‍යාපනය කරපු කෙනෙක්. මම ඇත්ත වශයෙන් මම සමහර අය සම්මුඛ පරීක්ෂණවලට ආවහම මං අහනවා මොනවද කරලා තියෙන්නේ කියලා. හුඟක් දෙනා කියනවා සර් මං කරලා තියෙන්නේ කලාව තමයි. මං කියනවා මමත් කරලා තියෙන්නේ කලා විෂයන් කියලා. ඒ අයට මං කියනවා. නමුත් මෙතෙන්දී ඇත්ත වශයෙන්ම විෂය නෙවෙයි වැදගත් වෙන්නේ. අපි විෂයකින් ඉගෙන ගන්න යම්කිසි ප්‍රශ්නයක් විසඳන මාර්ගය. එතකොට අපිට ආර්ථික වශයෙන් අපේ ව්‍යාපාරය පිළිබඳව ප්‍රශ්නයක් විසඳන්න පුළුවන්කම තියෙනවා. ඒ ගැන උනන්දුවක් අරගෙන ඉගෙන ගැනීම තමන්ගේ දැනුගැන වෙන්න ඕනේ. අපි දැන් හුඟක් දෙනා පුරුදු වෙලා තියෙනවා ස්මාර්ට් ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් එකට යන්න. ඉන්ටර්නෙට් එකට ඇත්ත වශයෙන් මේ ඕනෙම කර්මාන්තයක් ගැන කරුණු දැනගන්න ඕන නම් ඒ දැනගන්න පුළුවන්. යම්කිසි පළතුරු පාවිච්චි කරලා පළතුරු නිෂ්පාදනයක් කරනවා නම් ඒ නිෂ්පාදනය එහෙම් පිටින්ම බලා ගන්න පුළුවන්. මොකද මේ YouTube හැමදේම හොඳ පැත්තක් නරක පැත්තක් තියෙනවා. නමුත් ඒවට ගිහිල්ලා ඒව දැන් පරම්පරාව ඉගෙන ගන්න වෙනවා. මොකද මේ අලුත් තාක්ෂණය දැනගන්න නැතුව හෙටට භාණ්ඩයක් නිෂ්පාදනය කරන්න බෑ. මොකද හෙට භාණ්ඩය ගන්න පාරිභෝගිකයා ජීවත් වෙන්නේ අද තත්ත්වේ. එතකොට පාරිභෝගිකයා වෙනස් වෙලා තියෙනවා. පාරිභෝගිකයා දැනුම ලබාගෙන තියෙනවා. දැන් ඉස්සර පිටරට ගිය කතිකාචාර්යවරුන්, වෛද්‍යවරුන් අර මේ විතරයි. දැන් ගමේ ගොඩේ ඉන්න හැමෝමත් පිටරට යනවා. ඒගොල්ලන් දකිනවා අනිත් රටවල මොනවද වෙන්නේ කියලා. ඒක නිසා අපේ යුතුකමක් තියෙනවා. අපි යම් කිසි නිෂ්පාදනයක් කරනවා නම් ඉදිරි දැක්ම ගැන කල්පනා කරන එක. ඉදිරියට ගෙනියන්නේ කොහොමද? හුඟා කර්මාන්තශාලා නවතින්නේ ඒ ඉදිරි දැක්ම නැති නිසා. ඒ මේක අදාළ වෙනවා ඔබේ ගෙදර තියෙන ඉදා පුංචිම පුංචි ගෘහ කර්මාන්තයටත්. ඒතර ගෘහ කර්මාන්තය වටා ඔබේ ආර්ථිකය කළමනාකරණය කරනවා නම් ගෘහ ආර්ථිකය ඒ පිළිබඳ තියෙන දැනුම, අවබෝධය සහ ආකල්ප සහ අධ්‍යාපනය, තාක්ෂණය මේ සියල්ලම ඔබේ ජීවිතයට ළඟා කර ගැනීම වටිනවා. අපි මිනිත්තු කාලයක් තියෙනවා ඔබට. දැන් අපි කොහොමද ආපහු මේ දේශීය ආර්ථික කළමනාකරණය කියන විෂයපතය තුළ මේ රට වැසියාගේ භූමිකාව මතක් කර දෙන්නේ ඔහුට හෙට දවසේ? විශේෂයෙන්ම සියලුම කර්මාන්තකරුවන්, සියලුම ව්‍යවසායකින් අපේ වෙළඳපොළ අවබෝධ කරගන්න ඕනේ. ඒ ස්වභාවය, වෙළඳපොළේ ස්වභාවය, හැසිරීම රටාව, වෙළඳපොළ කොහොමද හැසිරෙන්නේ, වෙළඳපොළේ ආකල් මොකද්ද, ඒ වෙළඳපොළේ අවශ්‍යතාවය කොහොමද කියන එක දැනගෙන තමයි කර්මාන්තයක් පටන් ගන්න ඕනේ. මොකද අපේ ලංකාවේ වෙළඳපොළ ගත්තාම අපේ ඉන්නේ ලක්ෂ 210, මේ කියන්නේ 2,10,00,000යි ඉන්නේ. 2,10,00,000 ඉන්න ජනගහ පුංචි වෙළඳපොළක දැන් විශාල අර්බුදයක් තියෙනවා. අපිට මේ වෙළඳපොළ ආර්ථිකයක්, කියන්නේ නිදහස් වෙළඳ ආර්ථිකයක් මැද්දේ කර්මාන්ත රැක ගැනීම විශාල අසීරු කාර්යයක්. මොකද හේතුව විදේශ රටවලින් විශේෂයෙන් චීනය වගේ රටකින්, චීනය ගත්තාම ඒගොල්ලොන්ගේ නිෂ්පාදන වියදම ඉතාමත්ම අඩුයි.
ඉතාමත්ම අඩු වියදමකින් තමයි භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. එතවසෙම කියනවා නම් මේ රේගු ගාස්තු නැත්නම් ඒ බඩු මෙහෙට ආවොත් එහෙම අපේ කිසිම කර්මාන්තයක් ඉතුරු වෙන්නේ නැහැ. රේගු ගාස්තු රැකවරණය නිසා තමයි තාමදු තව දුරටත් මේ රැකවරණය ලැබිලා තියෙන්නේ. නමුත් අපි කර්මාන්ත කරුවන් හැටියටත් සුළු කර්මාන්ත කරුවන් හැටියටත් මහා පර්මාන්ත කර්මාන්ත හැටියටත් කර්මාන්ත පටන් ගන්න ආරම්භක හැටියටත් දැනුම් ගන්න දැනගත යුතුකමක් තියෙනවා. රජය විසින් යම් යම් පහසුකම් දීලා තියෙනවා, මේ ටැක්ස් කන්සෙෂන්ස් දීලා තියෙනවා, බඳු සහන දීලා තියෙනවා, ඒ වගේම මේ පිටරටින් බඩු ගැනීමේදී බඩු ඒවා ගෙන්නන බඩු වල බඩු වැඩි කළා බඩු රැකවරණයක් දීලා තියෙනවා ගලා එන සමහරක් වෙලාවට. ඒ මොනව කරත් භාණ්ඩයේ ගුණාත්මක භාවය නැග්ගුවේ නැත්නම් දේශීය වශයෙන් අපේ නිෂ්පාදකයා ප්‍රතික්ෂේප කරනවා අපේ බඩු. ඒක හින්දා කර්මාන්ත කරුවාගේ විශේෂ වගකීමක් තියෙනවා ජාත්‍යන්තර තලයට ගැළපෙන විදියට ගුණාත්මක භාවය රැක ගැනීම සහ මිල පවත්වා ගැනීම සහ හොඳ සේවාවක් දීම. ඔයි තුන උඩ තමයි රඳාපවතින්නේ අනාගතයේ අපි කාගේ. එනිසා අදකින් බහුල කර්මාන්ත කරුවන්ගෙන් ලැබෙන ඕදනක් ඔබට සහ ව්‍යවසායකයන් පාරිභෝගිකයන් මේ හැමෝම හොඳින් ඇසුරු කරපු කණ්ඩායමක්. ඉතාම කෙටි වෙලාවක් දෙන්නම්, තප්පර කිහිපයක් වරන්ට පුළුවන් කෙටි පරිඩයක් ලබා දෙන්න අපේ දේශීය ආර්ථික කළමනාකරණයේ විශේෂ රටවැසියාගේ භූමිකාව. අපි එක දෙයක් මතක තියාගන්න ඕනේ, අපි නිෂ්පාදනය කරන භාණ්ඩේ අපිට බෑග් නැතුව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකේ ලොකු පණිවිඩයක් තියෙනවා. ලංකාවේ හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා වස විස නැති ඒ වගේ දේවල්. අපේ පළතුරු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා, පිටරට අලෙවි කරන්න පුළුවන්, අපේ අඹ විකුණලා අපේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන්. ඒක නිසා මේ භාණ්ඩය අපි පරිභෝජනය කරනවා කියන ඇඟීම තිබුණොත් තමන්ගේ නිෂ්පාදනය ඉහළ යනවා. අපිටත් පුළුවන් නම් මේක මේ විදිහට කරොත් මහින්දව සාර්ථකත්වයට යන්න පුළුවන්. හෙට අවශ්‍ය වන්නේ නිවහල් දේශයක්, නිවහල් රටක්. ඒ සඳහා නිවහල් ආර්ථිකයක් හදමු අපි. නිවහල් ආර්ථිකයක් හදනවා කියලා කියන්නේ මේ ගෝලීය වෙළඳපොළ සමග තරඟ කළ හැකි, එම තරගයෙන් දිනිය හැකි කර්මාන්තයක් පවත්වාගෙන යාම සහ කර්මාන්තයක් ආරම්භ කරන එක. නිසා බියෙන් සැකෙන් තොරව සම්පත් පිරිවරාගත්තු මහා නිධානයක් උඩ ඉන්නේ ඔබ. ශ්‍රී ලංකාව කියලා කියන්නේ එහෙම දූපතක්, වටේ සාගර සම්පත්, ස්වභාවික සම්පත්, මේවා විශාල වශයෙන් අපි පිරිවරාගෙන ඉන්නවා. මේවා ධනයක් බවට පත් කිරීමට හෙට ඔබට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ සමගින් අද ජනපෞර සංවාදයේ පෝෂණය කළ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ සම්මානිත සභාපති රංජිත් හෙටිආරච්චි මහත්මයා ඔබට අයිබුවන් තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. එතකම අපි ආරාධනා කරා ශ්‍රී ලංකා සුළු සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත වාණිජ්‍ය මණ්ඩලයේ සම්මානිත සභාපති දේශමාන්‍ය නන්දදාස රාජපක්ෂ මහත්මට බෙහෙත් විසූතිය ඔබ සංවාදයේ පෝෂණය කළාට. හිතතුනි ඔබ ජනපෞරට බොහොම ආදරෙයි කියලා අපි දන්නවා. දේශීය කර්මාන්තකරුවන්, නිෂ්පාදකයන් සහ අපේ රටේ මිනිසුන් රට හදන්න දරන උත්සාහයක් කියලා ඔබ දන්නවා. ඔබටත් අසුණක් වෙන්න වේවි. ඔබේ අදහස් යෝජනා අපට ලියන්න නිෂ්පාදක ජනපෞර රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල්ල කියන ලිපිනයට ලියා එවන්න. අපි කැමති මෙවැනි විද්වතුන් සමග ඔවුන්ගේ ජීවිත කාලයේ හරි හම්බ කරගත් දැනුම දායාද කොට, වචනේ දෑවැද්දක් කොට, දායාද කොට, මතු පරපුර වෙනුවෙන් සුරක්ෂිත කොට, රට වෙනුවෙන් ඔබට දෙන්න සූදානම් හෙට දවසේත් මෙතුමන්ලා හැමෝටම ස්තුතියි. අපි ගිහිල්ලා එන්නම් මේවන් සාරවත් සංවාදයකින් නැවත ජනපෞරෙන් හමු වුණු හැමෝටම ජය. අයිබෝවන්.